අනිච්ච අනිත්‍ය යන්නේහි තේරුම කුමක්ද කියලා අහනවා. අනිච්ච කියන්නේ ඉච්ඡසේ නැ කියන එක. න ඉච්ඡ කියන එකයි අනිච්ච වෙන්නේ. ඉච්ඡ කියන්නේ කැමැත්තට. ජයන ජයන දාගත්තාම වෙන්නේ ඒකයි. ඒ කැමැත්ත මුල් කරගෙන කියන වචනය. ඉච්ඡසේ නැ කියන එක තමයි න ඉච්ඡ කියන්නේ. කැමැත්තර නැ. අනිත්‍ය කියන වචනයක් තියෙනවා. ඒක අනිච්ච කියලාමයි හඳුන්වන්නේ පාලියේ. ඒතම සයනු කෑන දාලා අනිච්ච කියලා කියන්නේ. ඒක ඉස්තිර නැහැ කියන අර්ථය ගන්නයි පාලි භාෂාවේ භාවිතා කරන්නේ. ඉස්තිර නැහැ කියන එක අර්ථය කැමිසිය නැහැ කියන තව අර්ථයක්. අනිච්ච කියලා කතා කළොත් මහ ප්‍රාණ කළා කැමිසිය නැහැ. අනිච්ච කියලා සාමාන්‍ය දත්ත දවසින් කතා කිව්වොත් ඉස්තිර නැහැ. ඔය වචන දෙක අරන් තිනවා භාෂා රීති වශයෙන්. හැබැයි භාෂා රීති කියන්නේ බුදුරන් වහන්සේ පහල කරපු අනිමි ඊට පස්සේ භාෂා විසරදි වශයෙන් හිටපු සාමාන්‍ය ඔය වේදේසත් පඬිතු ගැලපෙන විදිහට හදාගත්ත ක්‍රමය. මේ ඒවැදී හදාගු අක්ෂර ක්‍රමයක් තමයි අක්ෂර විද්‍යාව ඇති තියෙන්නේ. ඒකේ මේ බුදුදහමත් එක්ක සම්බන්ධ කරලා ගිහින් තමයි පටලවාගෙන තියෙන්නේ. ඒ අය එදාගත්ත අදහස අනුව තමයි මේ වචන වලින් ඒක පෙන්නලා තියෙන්නේ. අනිත්‍ය යන පදේ පමණක් ධර්මයේ හැමතැනම හේදේද. නොවේසේන අනිත්‍ය පදේ හේදෙන තැන. තිබේනම් ඒතන් පහදා දෙන්නේ. දැන් අනිත්‍ය කියන වචනේ අනියත කියන වචනේ නෝ ජීවිතං අනියතං මරණං නියතං ජීවිතේ ස්ථිර නැහැ මරණයේ ස්ථිරයි අන්න අනියත කියන වචනේදී අ කියනවා ඒ විදිහට එතකොට අද්දුවන් ජීවිතං දුවන් මරණ ඔය පාලියෙන් හකස් කරන්නේ තවතෙන් අද්දුව කියලා කියන්නේ ස්ථිර නැහැ දුවන් මරණ මරණයේ ස්ථිරයි ජීවිතේ ස්ථිර නැහැ ඒක වෙන අද්දුව කියන වචනේ අනියත අද්දුව කියන වචන දෙකක් පාලියෙම තියෙනවා ඉස්තිර නැහැ කියන වචනේ වෙන්නා. අනිත්‍ය කියන වචනේ අරගෙන ලියා තිනවා. හැබැයි ඉතින් ඕක හුඟක් ප්‍රශ්නයක් උතන තියෙන්නේ. මොකද මේ ධර්මයේ තුල කොහොම සියොම් තැඟලින් මහා හරය වහපු තැන් තියෙනවා. ඒක වේදේ දරගත් බමුණන්ගේ එක්තරා උපක්‍රමයක් නිසා. අද වෙනකොට මහා පැටලෙවිලක් වෙලා තියෙනවා. ඉතින් මේවා අපිට හොරන්න මම ඒකයි කිව්වේ මේ වචන හරව කරලා මේවා හොරන්න වේරන්න ගිහිලා පටලවා ගන්නෙ නැතුව. අපිට දකින්න පුළුවන් ඇත්ත දකින්න. හරවත් හරියක් තියෙනවා අදහස. ඒ අදහසින් කරුණු තේරුම් ගන්න කිව්වන්නේ ඒකයි. ගුවන්විදුලි රූප වහිනිය හෝ වෙනත් ධර්ම දේශනාවකදී නිතරම අනිත්‍ය යන පදේ භාවිතා කරන හේයින් ඒ අප ධර්මයට ගලපා ගන්නේ කෙසේද? මේ කවුරු මොනවා කිව්වත් අපිට පාකව නැහැ. දිසන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් අසන්න කියලා දිනවා. ඔබ තේරුම් ගන්න. එක එක නායක එක විදිහට කියනවා. ධර්මයේ තියෙන ඇත්ත භාෂා රීතිය අනුව කතා කරනවා භාෂාව ඉගෙන ගත්තා. මොන જાතියෙන් කතා කළා හරිය න්‍යාය ධර්මයේ ගැලපෙන්නේ නැත්නම් අපිට ඒක විචේනය කරන්න අවශ්‍යයක් නැහැ. අපිට අපිට අවශ්‍ය දේ ගත්තාම ගැලපෙන්නේ ගත්තාම ඉවරයි. ගැලපෙන එක න්‍යාය ධර්මයේ විරෝධ නැති බව හරියට පැහැදිලිව පේනවා නම් අපි ධර්ම විරෝධී දෙයක් කරන්නේ නැහැ. ධර්මානුකූල දෙයකින් නිවන අවබෝධ කරගන්න. නිවන අවබෝධ කරගැනීමට පහසු දෙයක් බව පේනවා නම් ඒ අදහස ගත්තාම ඒක ධර්මානුකූල නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අනික විචේනය කරන්න ගියාම අපි නැති ප්‍රශ්න වලට පටලවා ගන්නවා. ඉතින් අපිට ඒක අත්ලව ගන්න අවශ්‍ය නැහැ. පැහැදිලි ඇත්තක් තියෙනවා නේද? ඒක හොයාගත්තාම ඇති.